ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂ මාතර කොට්ටාස බල මණ්ඩලයේ පිහිටුවීම පක්ෂ බලේකම් අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගේ සහ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. මට හිතෙනවා රුපියල අප්‍රමාණයේ වෙන වේගයට වඩා වැඩි වේගෙන් රාජපක්ෂ මහත්තයා සහ පවුල අප්‍රමාණය වෙනවා කියලා. 2005 එතුමා ජනාධිපතිවරණයට ඉල්ලද්දී එතුමා හොඳට අධි ප්‍රමාණය වෙලා තිබුණා. මහරජාණෝ කියලා තමයි ජනතාව සැලකුවේ. එතුමාට සින්දු පා ගායනා කරා එක එක කාලවල. එතුමා කොච්චර අප්‍රමාණේ වුණාද කියනවනම් ජනාධිපතිකම නැති වෙලා අප්‍රමාණේ වුණා, අගමැතිකම නැති වෙලා අප්‍රමාණේ වුණා, විපක්ෂ නායකකමත් නැතුව අප්‍රමාණේ වෙලා නැවතත් එතුමා උත්සාහ කරමින් ඉන්නවා ආපහු වැඩේ කරගන්න පුළුවන් කියලා. මෙතුමා කොච්චර අප්‍රමාණේ වෙනවද කියනවනම් අවලංගු කාසියක් බවට පත් වෙනවා 20 වෙද්දි කියන එක මම මේ අවස්ථාවේ තමුන් ආසලට කියන්න ඕනේ. මේ දවස්වල සමහර අය පොඩි පොඩි ඒවා යනවා මාධ්‍යවල. පෞද්ගලික මාධ්‍යන ඔබ ගණන් ගන්න එපා. මොකද දැන් ගොඩක් අයට ඕන වෙලා තියෙනවා ෘතීමව දේවල් මමන්නේ. පොලේ හැමතැනම කියනවනේ බඩු මිල වැඩි වැඩි වැඩි. දැන් මේ හදනවා මතයක්. බලපුවහම කෑම වර්ග බර ගානක මිල ගත්තම තවමත් රාජපක්ෂත් වැඩි අඩුවෙන් තියෙනවා. ගෑස් අඩුයි, සීනි අඩුයි, පරිප්පු අඩුයි, පෙට්‍රල් අඩුයි. අවුරුදු 3ක් 4ක් යද්දි වැඩි වෙනවා තමයි. ඒක අපිට නවත්තන්න බෑ. ඊයේ වෙනකොටත් ඩොලර් 81 දක්වා තෙල් මිල වැඩි වුණා. 10 ඉඳන් මිල සූත්‍රයක් එනවා. පොඩ්ඩක් ඉතින් කියලා හිටියා. මේ අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය රුපියල් මිලියන 1900කට වඩා ණය ගෙවනවා. එන අවුරුද්දේ ඒක ට්‍රිලියන 4ක් දක්වා වැඩි වෙනවා. මේ ණයෙන් 183ක් රාජපක්ෂල ගත්ත ණය. ආණ්ඩුවපත් නොවුන නම් මිත්‍රවරුනි මේ වෙනකොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර උසාවියෙන් නඩුවන් කළා ඉවරයි. අපේ මේ මහින්ද මන්ත්‍රීතුමා හැමදාම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පින්තූරයක් තියලා පහනක් පත්තු කරලා වඳින්න ඕන. එතුමා කැමති නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පින්තූරයට එහා මගේත් පුංචි පින්තූරයක් තියලා වැන්දත් කමක් නැහැ. මොකද අපි තමයි ඔහුව මේ ජාත්‍යන්තර මිනිමරුවෙක් වීමේ තිබුණ ප්‍රවණතාවෙන් බේරගත්තේ.